මට නම් ඒ පිළිබඳ විපක්ෂය ගැන ඇතිවෙන්නේ බලවත් කනගාටුවක්. මක් නිසා දෙයක් රටක් වශයෙන් මේ ලෝකේ ණය අරගෙන ලෝකේ ණය හිමියෝ ලංකා ආණ්ඩුවට විරුද්ධව නඩු පවරනකොට අපිට අවශ්‍ය ලෙස ණය හිමියෝ අසුරවන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ඊටාම ලදරු පාසල් මානසික තත්වයක් යට තමයි ඒ කරන්න පුළුවන්. අපි පුද්ගලයෙක් වුණත් අපි ණයක් කරන් අපිට ඕන විදිහට ණය සකස් කරලා දෙන්න කියලා ණය ගෙවන්න නැතුව ඉඳලා බැංකුවලට කිව්වොත් අපි කියන විදිහට අපේ ණය සකස් කරලා දෙනවා නම් කිසිම ණය හිමියෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක ලෝකයේ පවතින ගෙවීම් ක්‍රමවේදය අනුව බොහොම අමාරුවෙන් සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු මගින් කේවල් කරමින් හා ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වසනීය භාවයේ දිනාගනිමින් ඉතාම අමාරු, ඉතාම අසීරු, ඉතාම ගැඹුරු කාර්යභාරයක් කළේ. මේ කියන අයට මේ ටික තේරුණා නම් අපිට මුදල් ගෙවල විදේශීය විශේෂඥ ආයතන ගන්න වෙන්නේ නැහැ. දැන් අපේ රට තුළ මේ ඇතිවෙලා තිබුණ ණය අර්බුදය යෙන් රට බේරා ගැනීම සඳහා විසඳුම් මාර්ගයක් අපිට තනිව කිසිසේත් සොයාගන්න බැරි නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි ජනාධිපති ධූරය ලබාගත් අවස්ථාවේදී තමයි මේ සඳහා කවුරුහරි විශේෂඥයන් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීමකට. ඒ අනුව ඉදිරිපත් වෙච්ච සමාගම් 28න් 20ක් සුදුසුකම් ලැබලා ඒ 20 අතරින් කවර සමාගමක් මෙය ලෝකයේ සමග ගනුදෙනු කරන්න ලංකා ආණ්ඩුව වෙනුවෙන් පුළුවන්ද කියලා තෝරන්න මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමාගේ නායකත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. මම කැබිනට් මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක් නිසා මම හොඳටම දන්නවා. ඒ අනුකාරක සභාවෙන් තමයි මේ ගැඹුරු කාර්ය පිළිබඳ ලෝකයේ වැඩ කරලා අත්දැකීම් පළපුරුදුවා විශේෂඥතාවය ලබා තිබෙන බව නිර්දේශ කරලා ෆ්‍රන්සේ ලසාට් සමාගම තෝරගෙන ලසාට් සමාගමට ලංකා ආණ්ඩුව වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගෙවන්න කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඊට පස්සේ නීතිමය කටයුතු වලදී නීතිමය කර්තව්‍යයන් අන්තර්ජාතික වශයෙන් කරන්නේ කෙසේද කියන එක පිළිබඳ ක්ලිපට් චාන්ස් කියන සමාගමක් ලංකා ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරනවා. ඒ සමාගම් තමයි රටට උපදෙස් දෙන්නේ දැනට ඉතිරි වාණිජ ණය හිමියන් සමග සාකච්ඡා කරන තෙක් සමහර දේවල් මේ සමහර කරුණු කාරණා ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න එපා, ඒ සාකච්ඡා කරලා ඉවර වෙන තෙක් කියලා අපිට ඒ උපදෙස් අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ. මේක අන්තර්ජාතික නීත්‍යානුකූලව නිල වශයෙන් වෙන ගණදෙනුවක් නිසා එය අවසන් වූ සැනින් ඒ සියලු තොරතුරු සංඛ්‍යා දත්ත සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ගරු ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවට දැනු දුන්නා. මේ තුළින් මේ තත්ත්වය ඇති නුණා නම් මෙලාකට ලංකාව අපේ රටේ ජනතාවට ආනයනය කරපු කණිජ තෙල් නෑ, පෝර නෑ, ගෑස් නෑ, ආහාරපාන නෑ, රටක් පවතින්නේ. රටක් දැනට එදිනෙදා අපි පවත්වගෙන යන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය හා බැඳුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ. දැන් විස්තීර්ණ ණය පහසුකම යටතේ ලබන වර්ෂයට මූල්‍ය අරමුදල අයවැලේකනේ හදන්න තව මාස කීපකින් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. විස්තීර්ණ ණය පහසුකම යටතේ මිලියන 663ක් අයවැලේකනේ සකස් කරන්න දෙන්න පොරොන්දු වෙලා තියෙනවා මිලියන 700ක්. ලෝක බැංකුව ලබන වර්ෂයට දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ 400යි. ආසියානු සංවර්ධන බැංකුව දෙන්න පොරොන්දු වෙනවා 3600ක්. ලබන වර්ෂයට ණය සහනය බලාපොරොත්තු වෙනවා 3655. මේ කිවිසුම අත්සන් කරලා තියෙන. ඉතින් මේකේ මුකුත් වෙනස් කළොත් වෙනස් කරනවා කියලා කිව්වත්
මේකෙන් අපිට උඩන් අයින් වෙතයි. අයින් වුණොත් ලංකාව ආණ්ඩුකරණය කරන්න පුළුවන් වෙන්නේ සති දෙකක් විතර පමණයි. මොකද ලෝකයේ කිසි රටක් ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපිය පිළිගන්නේ නැති වෙනවා. ණයවර ලිපිය පිළිගන්නේ නැත්නම් අපිට පරිප්පු අල ලුණු මිරිස් වැනි ආහාර පානවත් ඛනිජ තෙල් පෝර රසායනික ද්‍රව්‍ය වැනි අන්තර්භාණ්ඩවත් යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි ප්‍රාග්දර භාණ්ඩවත් ගේන්න බෑ. රට මේ රටේ ඇතුළෙන් විතරක් පවත්වාගෙන යන්න බෑ. ඒ බව අපි අත්දැකීම්නුත් දැක්කා 2022 තෙල් නැතුව ගෑස් නැතුව පෝලිංග හැදිලා ඒවායේදී සාමාන්‍ය ජනතාව මැරිලා විදුලිය කපලා විදුලිය නැතුව එහෙම ඉන්න ඇතිවෙන තත්ත්වය ඇතිවෙන්නේ මේ රටින් බාහිරව තියෙන තත්ත්වයේ හා අන්තර්ජාතික විශ්වසනීය භාවය දිනාගත්තේ නැත්නම් අපි මේක බොහොම අමාරුවෙන් දිනාගෙන තියෙනවා. මක් නිසාද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සංකල ගිවිසුම් 16ක් කඩකිරීම නිසා වෙනත් රටකට තියෙන වාසිදායක තත්ත්වයන් නැති කරගන්න අපිට බෑ. අපි පිළිබඳ බරපතල අවිශ්වාසයක් විශ්වසනීය බව පිළිබඳ ගැටලුවක් ලෝකෙට තිබෙනවා. ඒ නිසා තමයි ගිය වර්ෂයේදී සිංගප්පූරුවට ඇමරිකන් ඩොලර් මිලියන 140කුත් ඉන්දියාවට ඇමරිකන් ඩොලර් බිලියන 70කුත් වියට්නාමයට ඇමරිකන් ඩොලර් බිලියන 28කුත් තායිලන්තයට ඇමරිකන් ඩොලර් බිලියන 20කුත් ඍජු විදේශ ආයෝජන එනකොට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ බිලියන 1යි. ඒ කියන්නේ ලෝකයේ අනිත් රටවල් වල අන්තර්ජාතිකව තියෙන විශ්වසනීය භාවය ගොඩනගාගෙන නැහැ. මේ ණය ප්‍රතිවූවගත කරණයෙන් පසු තමයි යම් තරමකින් අපිට මේ රට පිළිබඳ විශ්වාස භාවය ඇති කරගත්තේ. ඒ පළුදු කරගත්තොත් ලංකාවට අනාගතයක් නැහැ.